මම නවගත්තේ එකම නවද්‍ය විද්‍යාලයේ පාසල් සංවර්ධන කමිටුවේ ලේකම්. මම හිතන්නේ දෙමව්පියෝ නියෝජනය කරලා පාසලට සම්බන්ධ වෙලා සිටින තනතුරේ තමයි මම සිටින්නේ. පහුගිය දවසක විද්‍යාලයේ අපි සංවර්ධන මහසභාව ආරේ තියලා දරුව වෙනුවෙන් මේ 2016 නිවාසාන්තර ක්‍රීඩා තරඟයේ සවේ පවත්වන්න සාකච්ඡා කරනවා. එන අනතුරුව අපි සංවර්ධන කමිටුව නැවත කැඳවලා ඒක සැලසුම් කරන විදිහ සාකච්ඡා කරා. ඉතින් මේ පිළිබඳව කතා කරන්න උනේ මේ දින කීපයේදී ඇති වුණු මේ විද්‍යාලය සහ විශේෂයෙන්ම විද්‍යාලයට හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතුමාට ආරාධනයක් කරලා තියෙනවා ඒක වැරදි කියලා. විශේෂයෙන්ම ගුරු සංගමේ සභාපතිතුමන් ඇතුළු සංවිධානයේ නියෝජනය කරලා ඒ වැරද්දක් විදිහට දිගින් දිගටම කතා බහ කරන ඉඳලා සමහර අයට දකින විදිහට ඒ පිළිබඳව තමන්ගේ බුද්ධියෙන් දකින්න පුළුවන්. නමුත් මට පුළුවන් මේක උනේ මෙහෙමයි කියන්නේ තීරණයේ ඔබ අතේ. සංවර්ධන කමිටුවෙන් මේක අපි සැලසුම් සහගතව හොඳට විද්‍යාලයේ නම අපේ විද්‍යාලේ එන්න හොඳට අඩුපාඩුවක් නැතුව කරන්න සැලසුම් කරා. ඒ වගේම සංවර්ධන කමිටුව එකතු වෙලා මේකට අපි ආරාධනා කරන්න කාටද ආරාධනා කරන්න කියලා සාකච්ඡා කරා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ එතනදී දෙමව්පියෝ නියෝජනය කරලා කිසිම දේශපාලන පක්ෂයකට බර නොවි ආරාධනය සිද්ධ කරන්නට අපි ඉල්ලීම් කරා. ඒ වෙලාවේදී විශේෂයෙන්ම විදුහල්පතිතුමා ඒකට කැමති වුණා. ඒ අනුව අපි ආරම්භයේ ගත්තේ පළාතේ පාර්ලිමේන්තු නියෝජනය ආනමඩු ආසනේ ප්‍රියංකර ජයරත්න මැතිතුමා, ඒ වගේම රංගේ බණ්ඩාර මැතිතුමා, ඒ වගේම පළාතේ අධ්‍යාපනය නියෝජනය කරන අධ්‍යාපන ඇමතිතුමා, ඒ වගේම අධ්‍යාපන පරිපාලනය සම්බන්ධව ඉන්න කලාප අධ්‍යාපන නිලධාරීන්, ඒ වගේම ප්‍රාදේශීය දේශපාලන නියෝජිතීන්, ඒ වගේම මේ ප්‍රදේශයේ පාසලට උදව් කරන ව්‍යාපාරික මහතුන් කීප දෙනෙකුත් ඇතුළත් කරගෙන අපි මේකට ආරාධනා කරන්නේ කාටද කියලා සැලසුම් කරා. ඒ අනුව අපි ආරාධනා කරා. හැබැයි ඔය දැන් මතුවලා තියෙන ප්‍රශ්නේ විදිහට එතනදී මේ අනන්ත සරත් කුමාර කියන නම ආරාධනා ලැස්තුවට ඇතුළත් කරා. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි ඒ නම ඇතුළත් නොකර ඉන්න තරම් බාල මිනිස්සු විදිහට ගමේ ඉන්න දෙමව්පියන්ට එතෙන්ට වැටෙන්න බෑ. මොකද එක ප්‍රශ්නයක් වෙලා ගුරුවරියෙක් දනගස්සලා කියලා එක අවස්ථාවකදී පාසල සහ ඒ මන්ත්‍රීතුමාව හිටපු මන්ත්‍රීතුමාව විවේචනයට ලක් වුණා. නමුත් ඒක එක සිද්ධියක් විතරයිනේ. හැබැයි පාසලේ උත්සවයක් තියෙන වෙලාවක පාසලේ මොනවා හරි අප්පුඩියක් ගාලා කෑ ගහන වෙලාවක ඒ මනුස්සයගෙන් වෙච්ච දෙයක් තියෙනවා. අද බාහිරින් දැක්කට පාසලේ ඔය ඉදි කරලා තියෙන හැම ගොඩනැගිලිම ඉදි කරලා තියෙන හැම දෙයකම පිටිපස්සේ දේශපාලන නියෝජිතයන්ගෙන් ආනන්ද සරත් කුමාර කියන මන්ත්‍රීවරයාගේ ශක්තිය තිබුණා. ඉතින් ඒ වෙලාවේ එක සිද්ධියක් වුණා. ඒක වසර ගණනාවක් ගත වෙලා ඒකට මම හිතන්නේ එතුමන් දඬුවම් ලැබුවා. සමස්ත සමාජයේ මේ ඒකට ගරු කරන්නෙත් නෑ. අපිත් විරුද්ධ වුණා. අපිත් ඒ වැඩේ නරකයි කියලා අපිත් කියනවා. ඉතින් එහෙම තියෙද්දි හැබැයි මේ ආරාධනා ලිස්ට් එක හදද්දී ආනන්ද සරත් කුමාර කියන නම ඇතුළත් කරන්න වුණා. ඒකට අපි ඉල්ලීම් කරා. විශේෂයෙන් මේ ගැන කතා කරන්න ඕන මේක විදුහල්පතිවරයාගේ ආරාධනයක් නෙමෙයි. මේක විදුහල්පතිතුමාට අපි ගරු කරනවා. සංවිධාන සංවර්ධන කමිටුව හරහා තමයි මේ සියලු දේවල් තීරණය කරේ. එතනදී අපි ඉල්ලීම් කරා මෙහෙම දෙයක් වෙන්න ඕනි. මොකද ඒ විදුහල් මේ ගුරු සංගම් හරහා විදුහල්පතිවරයා දිහා දකින නිසා මේ දේ මම කියන්න ඕනේ. දන්නවද දන්නේ විද්‍යාලේ විදුහල්පතිතුමා මේ එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රාදේශීය සභාවට ඡන්දය ඉල්ලපු කෙනෙක්. හැබැයි අනන්ත සරත් කුමාර කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙක්. සා කවුරු හරි එතුමාගේ කැමැත්තකට මේක වුණා කියනවනම් ඒක බොරුවක් නේ. එතකොට මේ එක පැත්තකට ගිහිල්ලා මේ පිළිබඳව කතා බහ කරන එක වැරදි. එතකොට ඊළඟ අවස්ථාව තමයි මම දැක අධ්‍යාපන ඇමතිතුමා ප්‍රකාශයක් කරලා මේ විශේෂයෙන් ආරාධනා බෑන් කණ්ඩායමක් භාවිතා කරලා පිළි අරගෙන විද්‍යාලයට එක්කංගීක වැරදි කියලා අදහසක් දාලා තිබුණා. මම හිතන්නේ ආරාධිත අමුත්තු 30කට වඩා හිටියා අපේ ලිස්ට් එකේ. හැබැයි ඔය ප්‍රධාන ආරාධිත අමුත්තන්ට බුලත් දීලා ආරාධනා කරා අපේ විද්‍යාලේ දරුවන්ගේ නිවාසාන්තර ක්‍රීඩා තරඟයට එන්න කියලා. හැබැයි අපි වෙලාවක් දුන්නා. අපි ඒ වෙලාව පහු වෙනකම් පැය භාගයක් විතර බැලුවා.
හැබැයි අපි ආරාධිත අමුත්තන්ගෙන් ආවේ ආනන්ද සරත් කුමාර මහත්මයාත් මහජන බැංකුවේ කළමනාකාරතුමා ආවා. ඉතින් වැඩේ පරක් වෙනවා. අපි පැය භාගයක් විතර බැලුවා. අනිත් අය එයි. අපි බෑන් කණ්ඩායම ලෑස්ති කරලා තිබුණා. මොකද අපි ලස්සනට මේ වැඩේ කරන්න ඕන අපේ විද්‍යාලේ. හැබැයි ඒක ලෑස්ති කරලා තිබුණේ ආනන්ද සරත් කුමාර මහත්මයාම විතරක් පිළිගන්න නෙවෙයි. නමුත් ආරාධිත අමුතු හැමෝම පිළිගන්න. ඒකේ ප්‍රධානී ආරාධිත අමුතු හිටියා අපිට. නමුත් එයාලා ආවේ නැහැ. එතකොට අපි ආපු අයගෙන් වැඩේ පටන් ගන්න ඕන. අපේ දරුවෝ බලාගෙන ඉන්නේ උත්සවය කරන්නේ. එහෙනම් ඒ හිටපු දෙන්න ප්‍රධාන කොට තවත් හිටපු අපේ ව්‍යාපාරික ඇවිදිලා හිටපු ආරාධිත අමුතුත් එක්ක අපි පිළි අරගෙන බෑන් කණ්ඩායම විද්‍යාලයට ගියා. ඒක ඉතින් කවුරු හරි දකිනවා නම් ආනන්ද සරත් කුමාර පිළි අරගෙන විද්‍යාලය ඇතුළට ගියා කියලා. ඒක වැරදීනේ. එතකොට මේ සියල්ල හරහා නැවතත් ගොඩනගනවා. එක වැරද්දක්, එක ලොකු වැරද්දක් වෙන්න පුළුවන්. නමුත් දඬුවම් විඳලා වැරද්ද පිළි අරගෙන දඬුවම් විඳලා ඒක හදාගෙන හැබැයි මේක ගොඩනගපු මිනිහෙක් අහකට දාලා පයින් ගහපුවම අපිට කවුද ඉන්නේ? එතකොට මේ හරහා මේ වෙලා තියෙන දේ පිළිබඳව දිමෝපියෝ නියෝජනය කරලා මේක එක අන්තගාමී විදියට, විශේෂයෙන්ම අන්තගාමී විදියට දකින්න එපා කියන ඉල්ලීම මම කරනවා. ඒ වගේම ගුරු සංගම් සභාපතිවරයා ඇතුළු සියලුම ඒ ගුරු සංගම් වලින් ඉල්ලීමක් කරනවා. විද්‍යාලයේ විදුහල්පතිතුමාට මේකේ ලොකු බලපෑමක් කරන්න එපා කියන ඉල්ලීම. මොකද මේක සංවිධායන කමිටුවක් හරහා වෙච්ච දෙයක්. එතනදී සමහර වෙලාවට ආරාධනා කරපු එක මේ විදිහට ගුරු සංගමයක් විදිහට දකිනවා වැරදි කියලා. හැබැයි ආරාධනා නොකරන ඒ තරම් ඒක මානසික හැඟීමක්. මොකද ආවේගශීලී වෙලා සමහර අය පිහින් අයින්වනේ නේ. ඒක එහෙම දේවල් වෙන ආවේගශීලී වුණාම සමහරවල් මම පැහැදිලිවම ගරු කරනවා. ආනන්ද සරත් කුමාර කියන්නේ තමන් අතින් ආවේගශීලී වෙලා යමක් වුණා ඒක හදා ගන්නවා කියන මහත්තයෙක්. ඉතින් අපිට ඒක හරහාම නැවත නැවත එපා කියන තරම් පහත් අත්තර වැඩ අවශ්‍ය නැහැ කියලා තමයි දිමෝපිය නියෝජනය කළා මම දකින්නේ. ඒ නිසා මේක මේ එළවෙලව අනික තමයි ගුරු සංගමේ කියන්නේ ගුරු සංගමේ කියන්නේ ලංකාවේ බුද්ධිමත්ම පිරිසක් ඉන්න තැන. ඉතින් ගුරු සංගමේ මෙහෙම එළවෙලව පහර දෙන්න උත්සාහ කරනවා කියන්නේ මේ බුද්ධිමත් අය හැසිරෙන්න. ඇත්තටම මට නම් සතුටු නෑ එහෙම. මොකද වටිනා කෙනෙක් අනික අපි එතනදී යාව වටිනාකමට ඉහළටම ගෙනාවේ නැහැ. නමුත් පුංචි ආරාධනාවක් කරා අපේ ඉස්කෝලේ අපිට හදන්න උදව් කරපු කෙනෙක් විදිහට අපේ ඉස්කෝලේ උත්සවයක් තියෙන වෙලාවට සහභාගී වෙන්න කියලා. ඒක තමයි ඒක උතන උනේ. නමුත් ප්‍රධානියා උනේ නැහැ. නමුත් ඒ අපේ ප්‍රධානය ටික අපිව නියෝජනය කරන්න මේ වන්නිකරේට ආපු නැති හින්දා ආපු කෙනා අපිට සමහර ලාවට ප්‍රධානියා වගේ දැක්කා. ඒක හරහා තවත් පිරිසක් ඉඳගෙන මේක වැරදි කියලා කෑ ගහනවා නම් එක පැත්තකින් වැරදි. සමහර ලාවට ඔබේ මානසිකත්වයෙන් නැම නැත්තම් ගුරු සංගම් වල දගෙන මානසිකත්වයෙන් එයාලට ඒක හරි ඇති. නමුත් අපට ඒක අනිත් එක තමයි ගමේ විද්‍යාලේ නැමත ගුරු වරු දනගස්සන්න නෙමෙයි ආනන්ද මහත්තයා ආවේ. නමුත් එහෙම බලාපොරොත්තු වුකත් එතුමාගේ නැහැ. එතුමා හැමතිස්සෙම මහා අයියෙන් කෑ ගහලා කියන්නේ අපේ දේවල් අපි හදා ගන්න ඕන කියලා. මම හිතන්නේ විසිල් විතරක් ගහන කෙනෙක් නෙමෙයි බල්ටිත් ගහනවා. ඒ බල්ටි වල ප්‍රතිඵල තමයි ඔය ඉදි වෙලා තියෙන්නේ. ඉතින් කවුරු හරි ඒක දකිනවා නම් ඒ විදියට කනගාටුව ප්‍රකාශ කරනවා දිමෝපිය නියෝජනය කරලා පාසල සංවර්ධන කමිටුවේ ලේකම් විදියට. ඒ වගේම කාරණිකව ඉල්ලනවා විශේෂයෙන්ම විද්‍යාලයේ විදුහල්පතිතුමාට විනය පරීක්ෂණ මේ දේවල් කරලා දැන් ඇවිදිලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ එතුමා ට්‍රාන්ස්ෆර් එක අරගෙන අලුතෙන් ඇවිදිලා පළවෙනි උත්සවේ එතුමාගේ බලාපොරොත්තුනේ මේක හොඳට කරන්න ඕනේ ඔක්කොම එකතු කරගෙන කියලා. මේ අතීතයේ ඉඳගෙන මේ ඒ ඒ ගඳ අරගෙන ඇවිදිලා කරන්න බලාපොරොත්තුනේ නැහැ. ඒ නිසා කරුණාකරලා ඉල්ලීමක් කරනවා මම බොහොම නිහතමානීව මේ ප්‍රදේශයේට ආනන්ද සරත් කුමාර විද්‍යාලයට ඇවිදිලා අපේ නිවාස අපේ දරුවන්ගේ නිවාස ක්‍රීඩා තරඟයට ආවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට ගුරු සංගමයේට ප්‍රශ්නයක් වුණා එදා ගුරුවරයෙක් දන ගැස්සුවා ඒක වැරදි කියන එක. ඒක වැරදි. නමුත් අද ගුරු සංගමයේට මේක වැරද්දක් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඉතිරි වෙනවා. ඒ නිසා අවසාන වශයෙන් මම ඉල්ලීමක් කරනවා මේ සියල්ල සංවිධානය කරන්න මම හිතන්නේ ඕනම පරිපාලන ශාස්ත්‍රයේ දන්න ඕනම ගුරු සංගමයේ දන්නවා. ඒ කියන්නේ ওই ගුරු සංගමයේ ඉන්න සමාජික සියලු දෙනා දන විද්‍යාලයේ දෙයක් සංවිධානය වෙනකොට තනිව කොහොමද ඒවා සංවිධානය වෙන්නේ කියලා. නමුත් මෙතනදී සියලු දෙනාම එකතු වෙලා කතා බහ කරලා තමයි මේ
ආරාධනාව විශේෂයෙන්ම ආනන්තරත් කුමාර කියන මහත්තයාට කරේ. ඉතින් මේ ඒ සඳහා එක්කෙනෙකුට ඇඟිල්ල දික් කරනවා නම්, එහෙම නැත්නම් විනය පරීක්ෂණ ගේනවා නම්, එහෙම නැත්නම් තව තැනකට මාරු කරන්න හරි එයාගේ රාජකාරියට මේ එහෙම කරනවා නම් දෙමෝපිය විදිහට අපි කනගාටුව පළ කරනවා. මේ කතාව කියන්නේ විශේෂයෙන් විදුහල්පතිතුමා වෙනුවෙන්ම නෙමෙයි, මම එයාගේ ගැත්තෙක් නෙමෙයි, මම සාමාන්‍ය සමස්ත මධ්‍යස්ථ කෙනෙක්. නමුත් ඒක වැරදි. ඒ නිසා මට අවස්ථාව ලැබුණ වෙලාව මම නැවතත් කියනවා, ගුරු කියන්නේ ගුරු නිසා. ඒ නිසා බුද්ධිමත්ව සහ මනුස්සකම සහ සාරධර්ම ගුණධර්ම එක්ක ඒ දේ කරන්න කෙනෙකුට හැදෙන්න අවස්ථාවක් දෙන්න ඕනේ, විශේෂයෙන්ම වැරද්ද පිළිගත්තු කෙනෙකුට.